බ්‍රාන්ඩ් හා සේවාවන් විතරද විකුණන්න පුළුවන්. බැලූ බැල්මට නම් එහෙම තමයි. ඒත් හරියට හොයලා බැලුවොත් බලාපොරොත්තු සහ වාසනාව වුණත් විකුණන්න බැරි නෑ. මහජනේ, ඒ කතාව ඔප්පු කරන්න අපි ආවේ ප්‍රදීප්ගේ ලොතරැයි කූඩුවට. මම දැන් අවුරුදු 18ක් තිස්සේ මේ රැකියාව කරනවා. මම මාලවේ බස් ස්ටෑන්ඩ් එක ළඟ තමයි මගේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. මගේ නම ප්‍රදීප්. ප්‍රදීප්, අද මොනවද අදින ටිකට් තියෙන්නේ? අද මාත් මේ ඔක්කොම දේවා. අර සාමාන්‍ය ටිකට් එකක් ගන්න එනකොට ගන්න මිනිහ හැමදාම කියන කතාව මං කියන්නේ. මට ඇදෙන එකක් දෙන්න බල. ඇදෙනේම තමයි මහත්තය ඔක්කොම තියෙන්නේ. ආ. අර දෙන්න එක. ගන්නද මං ඇදෙන එක? ගන්න මාත්තය. කෝටි 52ක් තියෙනවා. කෝටි 52 ඇදෙන්නේ නැත්තම් කියන්නේ. ඇදෙන්නේ නැති නෑ මාත්තය. ට්‍රයි කරලා බලමු කොයි වෙලාවක හරි ඇදෙයි. ඔයගොල්ලෝ වාසනාව විකුණනවා නේ? වාසනාව විකුණනවා මාත්තය. හරි ජය වේවා. හරි ජය වේවා. මේ ගැදුනොත් මං ආයෙනවා. හොඳයි. මේ අපි ප්‍රොඩක්ෂන් එක කාටවත් දෙන්නේ නැහැ. මම වෙලාවකම් බින්නේ. මේ ප්‍රදීප් මට කියන්නකෝ, මේ කොච්චර කල්ද මේ වැඩි? මම පටන් ගන්න මාතේ දැන් අවුරුදු 18ක් වගේ එනවා. 18ක්? ඔව්. වාසනාව විකුණන්න තීරණය කරේ ඇයි? වාසනාව විකුණන්න තීරණය කරේ ඉතින් ඒ වෙලාවට හිතුණ දේ තමයි. ඒ වෙලාවට සෙට් වුණ දේ තමයි. ඒ කාලේ. ඒ කාලේ. ඔව්. ඉතින් මෙහෙමනේ දැන් අවුරුදු 18ක් කට කලින් කියන්නේ එක්ක පොඩි කාලේ නැත්තම් හොඳම කොල්ල කාලේ. ආ. ඔව්. එතකොට අපිට පුළුවන් නේ ගොඩාක් තැන් වල හිතයන්ට පුළුවන්. ආ. තරුණ කාලේ එක එක බිස්නස් හිතනවා. ඔව්. ඔය ඔක්කොම තියද්දි මේ නෑ මම වාසනාවම විකුණනවා. කියන තැනට ආවේයි කියලා මං අහනවා. එහෙම කියලා නෑ. ඉතින් මේ මම පටන් ගත්තා පස්සේ හොඳයි ඊට පස්සේ ඒක දිගටම කරගෙන ගියා මන්ත. ඒක බලන්න. අවද 7 ඉඳලා නේ මන්ද? ඔව්. 37 34. ඒකම 75 නේ මන්ද? ඔව්. පුරක් ගත්තා. හරි, ජය වේවා. හරි. නිර්මලයි තේද? ඔය අදින ටිකට් වලට මොකද කරන්නේ ඊට පස්සේ? මේවද? ඔව්. මේව මත අපේ බොස් කෙනෙක් ඉන්නවා, යාට දෙනවා. ඒ මේව ආයිත් උතර මල්ලේට යනවා. මල්ලේට යනවා. ඔව්. උතර ඒ වෙනකන් මේ අදින පොඩි පොඩි ගණන් තියෙනවා, ඔය අතින් ගෙවනවා. ඔව්, පොලිපති යන ගමන් අපි 2000 දක්වා ගෙවනවා. 2000 දක්වා. ඔව්. මතක හැටියට සාමාන්‍යයෙන් ලොකු ටිකට් කීයක් විතර අදිර තියෙනවද මේ අවුරුද්ද 18? 7 කෝටි 88 ලක්ෂයක් අදිනවා 2017. අරංගල මහත්තයෙකුට. ඊට පස්සේ මේ පොතුවරාවේ මේ ළඟ ඇදුන මහත්තයෙකුට රෙනෝ කියුට් කාර් එකක්. කාර් එකක් ඇදුනා. මේක ලග්න වාසනාවේ ඇදුනා 134. ජයමල්ල. 110 නම් ගොඩක් ඇදලා තියෙනවා මහත්තයා. ඔව් ඔව්. 39 නෑ, 40 නෑ, 53 නෑ, 56. මේක නෑ නේ. මෙතන දෙකක් තියෙනවා. ලග්න ඇවිල්ලා මකර. ඔක ඇවිල්ලා මිතුන. 1 2 3 4 5. මේ නිර්මලයි 5ක් තියෙනවා. ඒවා. දිනු නෑ නේ. සාමාන්‍ය ප්‍රති ටිකට් ගන්න එන. මලවන. ඒක ස්විප් ටිකට් ගන්න එන්නේ මොන වගේ කට්ටිය? එහෙම නෑ මත විවිධ එනවා. ඉතින් සල්ලි අය තියෙන අයත් එනවා, නැති අයත් එනවා, තරුණ අය එනවා, මහලු අය එනවා, පොඩි අය එනවා, කවුරුත් වෙනසක් නෑනේ. වෙනසක් නෑ, කවුරුත් ගන්නවා. හැමෝටම සල්ලි හැමෝම ගන්නවා. වෙලක්කයි විනෝදාංශයක් වශයෙන් ගන්නවා සල්ලි ගන්න. ඔයාලට බලාපොරොත්තු වෙන විනෝදාංශයක් වශයෙන් ගන්න අයත් ඉන්නවා. වැරදිලා හරි ඇදුනොත් කියලා. ඈ වැරදිලා හරි ඇදුනොත් කියලා. වැරදිලා හරි ඇදුනොත් මේකත් එක නේමයි. ප්‍රදීප්, ගෙදර කට්ටිය කොහොමද? මොකද බිස්සු ගෙදර තත්ත්වය කොහොමද? තවද ගෙදර කියන්නේ මත මේ මමයි බබයි නෝනා ඉදරයි ඉන්නේ. මම මාතර ඉස්සර උපන් ගම. ඒ ඔලේ ගපු ගම මෙහෙ ආවා. අපේ මේ ඥාති කෙනෙක් මෙහෙ හිටියා. එයාගේ යාළුවෙක්ගේ තමයි මේ ඒජන්සිය. එයා තමයි මට සෙට් කරේ. එයා මේ අවුරුදු 18කට කලින්. ඔව්. ඊට පස්සේ මං මෙහෙ ඇවිල්ලා ඊටමත් කරගෙන ගෙවල් හදලා දැන් මෙහෙ පදිංචි.
මේ වාසනාව විකුණලා ප්‍රදීප්ට වාසනාව උදා වුණා. ඔව්. රයිට්. එතකොට හතන. දැන් මේ අද දවසේ ටිකට් ටික අද ඔක්කොම විකුණුන්නේ නැත්තම් මොකද කරන්නේ මේ මේ බැලන්ස් එක? එහෙම විකුණුන්නේ නැත්තම් මහත අපේ බොස්ට වාර දෙනවා. එහෙම බොහෝ දුරට ඉතින් මේ විකිනෙන්නේ නැහැ. අපි හැමදාම එක ගානක් තියනෝනේ යන. ඔව්. ඒ ගාන බලලා තමයි ගේන්නේ. ගානක් තියනෝනේ. ඒ කියන්නේ එක එක ස්ටෝල් එකේ ස්ටෝල් එකට ගන්න ගාන වෙනස්. ඒනේ දැනින් දැන වෙනස්. ඒ දැනේ හැටි තමයි. අර මිනිස්සු අඳුරන ගානත් එක තමයි අපි. දැන් මේ අපි හිතමුකෝ විකිරුන් නැති ටිකට් එකක් ඇදුනොත් මොකද වෙන්නේ? ඒක කාටද ටිකට් එක? ඒක ඇදුනොත් ඉතින් අපේ බොස්ට තමයි. අපි තියාගත්තොත් අපිට ඔව්. රිටර්න් කරන්න වෙලාවක් තියෙනවද? රිටර්න් වෙලාවක් තියෙනවා. 9 තමයි. දැන් 9ට කලින්. ඔව්. දැන් මේ ස්විෆ්ට් ටිකට් එකක් ගන්න එන කෙනෙක්. ඔව්. යාගේ මූණ දිහා බලපුවාම යාගේ හැසිරීම දිහා බලපුවාම වෙන මගේ දැන් ඔයා ගාවට ඉන්නේ මේ වාසනාව අරන් යන්නේ. ඔව්. වෙන ප්‍රශ්නයක් නැහැ නේ. කියන්නේ මොකක් කරේ? ඒගෙන මිනි අතර මං කියන්නේ එක අතකින් මේක දේවාලයක් වගේ. ඒ කියන්නේ මිනි කෙන්නෙම මොකක් හරි. ඕ ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන දේ විඳද ගන්නද කියලා හිතාගෙන තමයි. මම උත්තරයක් හොයාගෙනම ඉන්නේ. උත්තරයක් හොයාගෙන. දැන් මේ මූණ දිහා බලපුවාම එහෙම ඔයාලට කියන්න බෑ මේ මිනිස්සුන්ගේ තරහ තිරම් මේගොල්ලෝගේ බලාපොරොත්තු. නෑ ඉතින් මේ ගන්න එන අය ලොකු බලාපොරොත්තුවක් ඇතුව තමයි එන්නේ ටිකට් එකක් මේ තල්ලි. ඒ කියන්නේ කෙලින්ම කෝටි 50 ගාන බලාගෙන ඉන්නේ. ඕ පෙලක් ඇවිල්ලා කෝටි වැඩිම ගාන තියෙන්නේ මොකේද කියලා තමයි අහලා ගන්නෙ. ආ අර දැන් මේ සූර්ණ ස්විෆ්ට් ටිකට් එකක් ඇත්තද? ඒවා දැන් නම් මන්නම් ගේන්නේ නැහැ මන්ද. ඒව යනවා සාමාන්‍ය ඉස්සර වගේ දැන් සේල් එකක් නැහැ ඒක. හා. දැන් මේකත් ගොඩක් වෙලාට මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් එහෙම නේද බලන්නේ? ඔව් ගොඩක් ඉන්ටර්නෙට් එකෙන් බලනවා. දැන් නම් දැන් ඉන්ටර්නෙට් එකෙන් ස්විෆ්ට් ඕඩර් කරන්න පුළුවන් නේද? ඔන්ලයින් ඕඩර් කරන්න. ඔන්ලයින් ඕඩර්. ඔව්. ඉතින් ඒකට පාඩුයි. ඔව් අපිට නම් පාඩුයි ඉතින්. ගොඩක් අය ඒ වුණාට ඔන්ලයින් දාන අඩුයි. ඇවිල්ලාම ගන්නවා. ඇවිල්ලාම ගන්නවා. එයා Tamanth කැමති අංකයක් තෝරලා ගන්න පුළුවන් නේ. ඔන්ලයින් වල තෝරන්න බෑනේ. දැන් කවුරුරි ඇවිල්ලා ඇත්තටම මේක මමත් ඇත්තටම ඉස්සර කියලා තියෙන කතාවක්. ඇදෙන ටිකට් එකක් දෙන්න කිව්වොත්. ආ. මම මොකද කරන්නේ? ඇදෙන ටිකට් එකක් තෝරන ඉතින් අපි අද ඇදින ටිකට් එකක් දෙනවා. අද ඇදින එකක් දෙනවා. ඇදින එකක් දෙනවා වැඩි. වැඩිම ගන්න තියෙන. මේ ටිකට් එක තියනවද මේ සාමාන්‍ය මේ මේකට තියෙන මාකට් එක වැඩි? මේක අඩුයි එහෙම කියලා බ්‍රෑන්ඩ් එක. එහෙම ටිකට් එකේ ගාන අනුව මේ අර ටිකට් එකේ තියෙන ප්‍රයිස් එක අනුව ජයමල් අනුව මේ මාකට් එක වැඩි. දැන් මහජන සම්පතේම වැඩි. ඒක මේ පරණයි ටිකට් එක. දන්නව මිනිස්සුනේ. ඔව්. ආහහා. ඒ කියන්නේ අපිටම දැන් මොකක් හරි තැනක ගෙදර සල්ලි ප්‍රශ්නයක් එනවා. ඔව්. සල්ලි ඕනද? ප්‍රදීප් කොහේ හරි ස්ටෝල් එකකින් ටිකට් එකක් ගනිද සල්ලි දීලා? මමද? ඔව්. ඔය ඇරි දොර ගියා මං ගන්නවා. ගන්නවද? ගන්නවා ගන්නවා. එහෙනම් ප්‍රදීපුත් මේක විශ්වාස කරනවා. විශ්වාස ගන්න අනිවාර්යයි. විශ්වාස ගන්න මට ඇදිලක් තියෙනවා. ඇදිලක් තියෙනවා. ඔව්. ගණන් කියන්න ඕනේ. ඔව්. ඇදිලක් තියෙනවා. ගණන් කියන්නේ ලක්ෂයව එකක් ඇදලා තියෙනවා. 50000 දෙකක් ඇදලා තියෙනවා. මේ මෑතකදී ඇදුවා මේක ලක්ෂ 25000ක්. ලක්ෂණේ අංක තුනක් තිබිලා. ඒක ඉතුරු වෙච්ච ටිකට් එක ඇදුණේ. කොළ දෙකක් මට අමතක කළා මේක ඇතුළේ දාලා ගිහිල්ලා. ආයෙත් ඒ බලනකොට මේ 25000 තුනේ. ඔය තුන්වෙනි මාසේ. දැන් සමහර ලාවට අර කියනවා නේද ටිකට් එකක් ගන්නකොට අදිනොත් ඔයාටත් භාගයක් දෙනවා. ඔව් ගොඩක් අය එහෙම කියලා නේද. ලොකෝ ඒ ගන්න. එන්න. එහෙම කියලා ගියා ඇවිල්ලා නැද්ද? පෙලක් අය දීලා තියෙනවා ඇත්තටම එහෙම. වෙනත් අය දකින්නත් නැහැ. පෙලක් අය දකින්නත් නැහැ පෙලක් අය දීලා තියෙනවා. ඉතින් එහෙම කියන්න හේතුව වෙන්නේ මේ නෑ ඉතින් ඔය ටිකට් අපෙන් ඇදෙනවා ඇදුනාල ගොඩාක් දෙනෙක් ඇවිල්ලා අපිට කියන්නේ නෑ ඔව් ඇදුන කියලා බලක් අය කියනවා ඉතින් ඇදුන ඇදුනද කියලා ප්‍රශ්න නෑ කියතියද දැන් හිතමු ප්‍රදීප් දැන් ඇත්තට මේ ඔයාට එන ආගේ ක්‍රවුඩ් එකේම දැක්කහම දැනට අමතර වෙන හැමෝම ඔයත් එක්ක හොඳට කතා බහ කරලා යනවා ඔයා සාමාන්‍යයෙන් ඒ පුඩියකුත් පේනවා ඒ කියන්නේ ඔයා අර නිකම්ම ආපුවාම මේ ඕනවට පාවට නෙමෙයි නිකන් ඔයා පොඩි ආ ඔව් පොඩි කැකියා ඕනකමින් ගන්නවා ඔව් කැකියා ඕනකමින් ගන්නවා සානිකන් ටිකට් එකක් ගන්න හිතන විදිය ලයින් එකක් ආ ඔබට මේන්ටේන් කරනවා එක පේනවා සයික ප්‍රසන්නයි වැඩි එතකොට දැන් මේ බිස්නස් එක තව ලොකු කරගන්න හිතනොත් එහෙම මොකද්ද කරන්න තියෙන්නේ ලොකු කරන්න කියලා ඉතින් මේ කරන්න දෙයක් නැහැ මහත්තයා ඉතින් ඉතින් පුළුවන් නේ දැන් ඇත්තට ඔයාට තව දැන් ඔයාට නේද
සේනක වැඩියනවා දවමේ කියන කොච්චර මේ ලොකු කරන්න ඕනත් මේ පොඩි හත් පහේකම තමයි මේක විකුණන්න වෙන්නේ මේ කෝටි ගානක බලාපොරොත්තු ටික විකුණන්නේ මේ පොඩි ස්ටෝල් එකේ තමයි ඒකේම තමයි දැන් මේක මේ පොඩියට වුණාට දැන් මේ කෝටි ගානක බිස්නස් ගන්න මේ කරන්නේ ඔව් හරි අපි හිතමු දැන් ඉස්සරහට යනකොට මේ 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 පුතා නැත්නම් දරුවෝ ඔව් මේ මේ බිස්නස් එකේ තියාගන්නවා බිස්නස් එකේ තියාගන්නවා මගේ නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ මන්ත් ඇයි ඇයිනේ වාසනාව ඉච්චර ෂුවර් නම් ඇයි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ නෑ වාසනාව වාසනාව සුව ඒ වුණාට වාසනාව සුව කියන ගත්තේ ඒ ආ කොළඹ ගේගත්තේ වාසනාවටමයි නේ තුන දාදන වල දාදන ආදල ඉස්තුන මනාතා නොබල මාත ගියද එක දෙක තුන හතර පහ හය හත දොළහෙන් පහක් තියෙනවා දෙකට ගන්නවා දෙකක් මදි නේද ඇද්ද එක දෙක තුන හතරයි විස්සයි ජය වේවා හරි ජය වේවා ප්‍රදීප් මේ සාමාන්‍ය බිස්නස් වල තියෙනවනේ අර නාද ඕෆ් ටයිම් පීක් ටයිම් එහෙම තියෙනවනේ ඔව් මේ 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 සේල් එකේ මොනවාද ඕෆ් ටයිම් පීක් ටයිම් ඕෆ් ටයිම් එකක් නැහැ එහෙම මම හිතේ උදේ පහමාර වගේ වෙනකොට එනවා පහමාර උදේ පහමාරට පහට නැතිනවා මේ ගෙදරින් එනවා පහට ආමාර වෙනකොට කොහම හරි මේක අරගෙන ට්‍රේවිල් එකේ ඉන්නේ අද ටිකට් ටික වගේ අතට හම්බෙන්නේ කියලා මම දැන් අද අද බිස්නස් එක ඉවර වෙලා පොත්ලා ගෙදර දින මෙතන මේ රොබර්ට් ගොඳ මාතලා එයාට සල්ලි ටික බේරලා හෙට ටිකට් එක ගෙදර අරන් යනවා ආ එයාගව තියන හෙට එක නේ ඔව් හෙට එක ඇවිල්ලා තියෙන උතරයි මල්ලේ ආ එයා හැමදාම ගේනවා දවස් දෙක එහෙම අරන් ගිහලා ගෙදර ගින් අරන් ගිහලා මේ ටිකට් කල්ලා ඔක්කොම කරගෙන ඉන්නේ එතකොට මේ කන්නපුන් එහෙම යන්න වෙලාවක් මොකද එහෙම වෙලාවක් නැහැ උදේට කන්නේත් මෙතන දවල්ට කන්නේත් මෙතන අද සියලු ලැටරුන් තියා වැඩි මාංශාලාවට යන්නේ මේ ඒකේ මැනේජර් මහත්තයා එයා දියලා තමයි මම පෙලක් කරලා ටක් ගාලා මේ ගින් එන්නේ ඒකක් පරු එයා හැමදාම එනවා මගේ ළඟට දැන් අවුරුදු ගාන මං ආව දවසේ ඉඳලා ඔව් එයා දියලා එයා තමයි එන්නේ අයිය මෙයාගේ වාසනාව හොඳයිද මෙයා විකුණන එක ෂුවර්ද කොල්ලා මේක මුලට හතර කිනෝ දෙනවා ඔව් මුලේකට දෙනවා මහත්තයා ලක්ෂ ගානක් දෙන්න ලක්ෂ ගානක් නේ යතුනේ ඈ තිය තිබේ දෙකයිද පහකර ගත්තා හරි නෝන ගන්න ප්‍රදීප් අපිත් දැන් සෑහෙනලා මෙතනනේ මම දැක්කේ නෑ මේ පුටේ වාඩිලා ඉන්නවා ඔව් ගොඩක් වල වාඩි වෙනවා නං අඩු හිටගෙන තමයි රස්සා හිටගෙන නෑ අකුලේ උරි දෙන්නේ නෑ නෑ ඒක උදේ දෙන්නේ නෑ ඉතින් බ්ලැක් කාඩ් දෙන්න පොලිස් පොලිසිය ඩියුටි වගේ නේ වාපු දවසම හිටගෙන ඉන්නවා කියන්නේ දවසම හිටගෙන ඉන්නේ නෑ ගොඩක් වල වාඩි වෙනවා මේ එතකගෙන තමයි ඔය වැඩි වෙලාවක් ඉන්නේ සැනගෙනවනේ. ඔව්නේ. ඔව්. සාමාන්‍යයෙන් එන එන මිනිස්සු දිහා ඒ ඔය දැන් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔය හම්බෙච්ච නිකන් එන වාත කස්ටමර්ස්ලා බයස්ලා ඉන්නවනේ. එන්න නිකන් ගල් ලෙඩ දාගන්න ආපු අය ප්‍රශ්න ඇති කරන් දෙන අය. ඒ විතර නැත්තම් ඔයා මේ ඒරියා එක අඳුරන හින්දා ඔයා වෙන පොඩි ඔව් දැන් තමයි දාගෙන ඉන්න මොකක් හරි එහෙම ඇත්තටම දැන් මේ ගොඩක් කල් ඉඳන් ඉඳලා ගොඩක් අය අඳුරනවා එහෙම කවුරුත් නොකුත් මේ දෙන්නේ නැහැ නැත්නම් පෙරක් කාඩ ටිකට් හදලා මේ අංක හදනවා හදලා දෙන දැන් දිනනවා ඔය වයස කයටම දෙනවා හා මම ආවෙලා අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා මටත් දුන්නා එහෙම මේ අංකේ හදලා දෙනවා ඒක අපි ස්කෑන් කරලා නෙවෙයිනේ ගන්න අපි බලලානේ ගන්න බැලුවට ඒක අහු වෙන්නේ නැහැ ගොඩක් දුරට ඒක ගලවලා දෙනවා එහෙම දැන් අපිට දෙන්නේ දැන් ඒ දෙනා යනවා දන්නවා අපි දැන් අවුරුදු ගානක් ඉඳලා එහෙම දන්නවා කියලා. ආ එහෙම. දැන් මේ මම මේ ඔයාගෙන් ගත්ත ටිකට් එකක් ඔයා ගාවට අරන් ඉන්න ඕනේ නෑනේ මට වෙන තැනකින්. ඕන නෑ ගන්න පුළුවන්. ඒතර එතන පොඩි විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙනවා නේ. දැන් අර වගේ මොකරි බොරුවක් කරොත් ඔව් බලද්ද වල අපි දැන් එහෙම අඳුරන්නේ නැති කෙනෙක් ආවොත් එහෙම මේ පොඩක් බලනවා ලොකු දිනමක් ආවොත් එහෙම මේ ප්‍රශ්නයක් එහෙම අහලා බලනවා මේ බා කෝඩ් එක බලනවා මේම අලවලා දාන අම්මනම් කියලා පොඩක් අත ගාලා එහෙම බලනවා ටිකට් එක. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක. ඔව්. කවුරු තැනක ඉතින් පස් නැති කරගන්න නම් ඉන්නේ නැහැ දැන්. ඔව්. දැන් ගොඩක් කල් ඉන්නේ දැන්. ඉන්නවනේ. දැන් මේ ළඟපාත තව ස්විට් කුණ තැනක් තියෙනවද? ඔව් අතෙන් තියෙන. සරා. සරා තියෙනවා මල මේ හන්දිය තියෙනවා හතරක් පහක් විතර තියෙනවා. මේ ගේමක් නැද්ද ඒක? අවුලක් නැද්ද? මට නෑ අවුලක් නෑ. බිස්නස් කරන්නේ නැහැ.
එයා ගොනේ ඉඳලා මේට එන මාව හොයාගෙන ආයේ ඉන්නවා. මේ වාතේ ඉන්නේ ඕගන්දර ඉඳලා මේට. එයා හැමදාම මේ ඕගන්දර ඉඳලා මගේ ළඟට එනවා. ආ. ඔව්. අද මල්සලයි මහත්තයත් එනවා කිව්වනේ. ඒ අද හැමදාම ඉතින් මගේ ළඟට තමයි. ඔය නැතිලාට මෙතන කවුද ස්ටෑන්ඩ් බයි తీරන්නේ? මගේ යාළුවෙක් කියනවා එයා තියලා යන්නේ මේ. එයා තමයි දාලා යන්න ඩැම්පලින්. නැත්නම් අපි ළඟ ඉන්නවනේ ටිකට් කැඩෙන්නේ නැති කුඩු වල. ඒ කුඩුවක් කාලා මේ කුඩු වරනවා. එහේ මේ කුඩුව වහන්න නැහැ කවදාවත්. ආ ඔව් ඒ කුඩුව කාලා මේ මේ කරනවා. ඒ කියන්නේ කුඩුවේ වාසියකුත් තියනවා. ඔව් ඒද. දැන් එයාලා කැමති මෙතන වැඩ කරන්න. පොඩි ලොකු පඩියක් ගන්න පුළුවන් මෙතන වැඩ කරලා. හා. මේ 12 අඩුවල 31ක් තියෙනවා. 31. ඔව්. ඔව් 31 දුනා ආරයි. එදා දෙසි 40. සාමාන්‍ය එකපාර ටිකට් කීයක් ගන්නවද කියන්නේ වැඩිපුර ගන්නයි. එහෙම ගානක් තියෙනවා. එහෙම නැහැ. මගේ හැමදාම 5-6 දෙනෙක් ඉන්නවා ටික 100 200 ගන්නවා. ඩේලිද නැත්නම් නවද ගානේ ගන්නවා. ආයෙ මත 1240යි. 1 2 3 4 5 6 7 8 9 10 10. 240 හරි රාජමන්ද. දැන් මෙහෙම හිතමු දැන් මේ 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 පූර්වයේ ඉන්නකොට එන්නේ නැද්ද මේකට ඒ කියන්නේ මේ විතරේ නයි නේ මං අහන්නේ රටේ ජනප්‍රිය අය ප්‍රසිද්ධ අය එහෙම මේ අපි තුමුණ අලු නිලියෝ ගායක ගායිකාව කවුරුයි එහෙම එහෙම අයත් ඇවිල්ලා තියෙනවා ඉතින් ඔය ලෝක වා හුද්දටම සල්ලි තියෙනවා කියලා පේන මිනිස්සුත් ඇවිල්ලා ටිකට් අර ගන්නවා ගන්නවා ඇයි ඒක ගත්තේ ගන්න හැමදාම ගන්නවා මගේ උසාව මේ ගාල් උසාවේ වැඩ කරන මේ ලෝය කෙනෙක් හැමදාම ගන්නවා ටික 100ක් මගේ ආ මේ මෙහෙ ඉන්නේ උදේ පාන්දර එයා තමයි පස්සේ පහයි ගන්න මේ හැමදාම යන්නේ ටික 100ක් අරන් ටික 100ක් අරන් හැමදාම යන්නේ ඇදිලත් ඇති ඔය එකපාරක් ඇදුන මේක ලක්ෂ 5 ඇදුනා ලක්ෂ ගණන් ඇදිලා තියෙනවා එන මහත්තයා තවද මෙන්න මේකේ මහත්තයා පහ නෑ 22 නෑ 26 නෑ 50 හරි 8 හරි එනවා 5 3 8 ඒකට ඇන්ටි හරිද 1 2 3 4 5 6 7 8 එතන 8ක් තියෙනවා 1 2 3 4 5 6 6ක දුන්නා හරියට මේ පොත ලියන්නේ කොයි වෙලාවටද පොඩි මේක මත මේ උදේ ලියන්නේ අපේ වයිෆ් ආ වයිෆ් කියලා දෙන්නා ආ වයිෆ් පැටි පටන් ගන්න දෙනවා නේ ඔව් මම ඊයස්සේ නෝට් කරපු එකක් ආනේ මේ ස්වීප් බිස්නස් එකට අමතරව පිටත් විකුණනවා ඔව් පිට විකුණනවා රෙන්ටි කෙනෙක් ගෙනත් දෙනවා විකුණන්න කියලා මම ඉතින් එයාට විකුණනවා සපෝට් එකක් දෙ දෙන්න ආ රයිට් එහෙනම් අපි මීටරව වර කරදර කරන්නේ කතා කරන්න ආසයි අපි වබිසි ඔව් වැඩනේ ඔයාගෙන් ටිකට් ගන්න ආයතත් වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන මාත්‍යයක් ගන්නනේ. හරි මාතර ජය වේවා. මට ජය වෙනුනේ ප්‍රාර්ථනා කරනවා. හරි. හරි හරි.